පලාත්පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීමට යෝජනා කරනවා. විද්‍යුත් මාධ්‍ය තුලින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට අඩු පාඩු රාශියක් වාර්තා වී තිබෙනවා. මහජන ආයතන වල නියෝජිතයන් කාරක සභාව වෙත පැමිණ කරුණු ඉදිරිපත් කරා. ඒ අඩංගු වාර්තාව ඉතා පැහැදිලිව මේ මිශ්‍ර ඡන්ද ක්‍රමයකට අවශ්‍යතාවය යෝජනා කර තිබෙනු. ගරු කථානායකතුමනි, මෙහි සඳහන් නිර්දේශ අතර පළාත් පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතිකයි වේ යුතු බවට යෝජනා කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය දැනට අඩපණ වී තිබෙන නීති රීති හා සංශෝධනය නිසා නව මැතිවරණ නීති රීති සකස් කිරීමට හෝ ඒ වගේම එසේ නොමැති නම් පැරණි ඡන්ද ක්‍රමයේ මත පැවැත්වීමටද කාරක සභාවේ එකඟතාවයකින් යෝජනා කරනවා. ජනමාධ්‍ය මැතිවරණ කාලයේදී අනුගමනය කරපු කළ යුතු යුතුකම් වගකීම් බැඳීම් පිළිබඳව මැතිවරණ කොමිසම් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කරුණු හා ඒ ලේඛනයන් සැලකිල්ලට ගැන ක්‍රියාත්මක විය යුතු බව යෝජනා කරනවා. දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා මේ වෙනකොට 70%කට අධික ප්‍රමාණයක් දේශපාලන පක්ෂ ලියාපදිංචිය ලබා තිබුණද ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කරුණු මතුවී තිබෙන නිසා පාර්ලිමේන්තු මැතිවරණය හා අනිකුත් මැතිවරණවලට ඉදිරිපත් වීම සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීම හා රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වීම සඳහා ප්‍රාදේශීය සහ අනිකුත් ආයතන වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂ වශයෙන් වෙන් කිරීමද යෝජනා කර තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය තුලින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට අඩු පාඩු රාශියක් වාර්තා වී තිබෙනවා. ඒවා ගැන සාධාරණත්වයෙන් කටයුතු කළ යුතු බවටද සඳහන් වෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වගේම මැතිවරණ වියදම් පාලනය කිරීම අසීමිත ලෙස අද මැතිවරණයේ මැතිවරණ වියදම් සිදු කිරීමට පරිවර්තනය වී තිබීම නිසා මැතිවරණය බොහෝ දූෂණයන්ගෙන් පිරුණු වියදම් වලින් අධික වුණු ඡන්ද ක්‍රමයක් බවට පත් වී තිබෙන බවත් ඒ වගේම මැතිවරණ වියදම් හරියාකාර වාර්තා කිරීමකට බැඳෙන නීති දැනට හරියාකාරව නොමැති හේයින් ඒ යෝජනා කරනු චර්යාධර්ම පද්ධතිය අනුගමනය කිරීමට මැතිවරණ ප්‍රචාරක කටයුතුදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරනු ලැබීම වැළැක්වීම සඳහාද පැහැදිලි යෝජනාවල් නීති මගින් ගෙනෙන්නට ඉදිරිපත් කළ තියෙනවා. මැතිවරණ ප්‍රචාරණය සඳහා කලින් සඳහන් කළ කරුණුවලට අතිරේකව ප්‍රචාරණය පිළිබඳ නීති අලුතෙන් එකතු කිරීම සඳහාද මැතිවරණ කොමිසම සමග කටයුතු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන පීඨවී යුතුකියා යෝජනා කර තිබෙනවා. ආබාධිත සහිත පුද්ගලයන් සඳහා වෙනම ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම ගැනද යෝජනා කර තිබෙනවා. ඒ වගේම මෙතෙක් ක්‍රියාත්මක නොවුණු අපේ දකුණු ආසියාවේ ක්‍රියාත්මක වෙන විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ඡන්දය පාවිච්චි කිරීම ඉක්මන් කිරීමට හා ඡන්ද ප්‍රතිඵල ඉක්මනින් ගැනීම සඳහා පාවිච්චි කිරීමට යෝජනා කර තිබෙනවා යලිත් වරක්. නාම යෝජනා ක්‍රමවේදය සරල කිරීම සඳහාත් නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වීමේදී යලිතය සලකා බැලීමට තව වේලාව ලබා දීම තුළින් දැනට ප්‍රතික්ෂේප වෙන නාම යෝජනා පිළිබඳවද මේ යෝජනා වර්යේ ඇති කර තිබෙනු. මැතිවරණය සඳහා ගතවන කාලය දීර්ඝවල නිසා මැතිවරණ කාලය අඩු කළ යුතුවත් මැතිවරණ සඳහා යෙදෙන කාලය අඩු කළ යුතු බවටද මැතිවරණ ක්‍රියාවරයේදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමටද උපයෝගි කරගන්න ලෙසත් ඒක මුලින්ම කළා මේ ටිකට දැනට පළාත් පාලන මැතිවරණයේ පැවැත්වපු
වෙනසක් ඇති කිරීම සඳහා හැකිවුණු ඡන්දපොලේ ගණන් කිරීමේ ක්‍රියාදාමයට තවත් ශක්තියක් දීම සඳහා ඒට අතිරේකව අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඡන්දේ ගණමක් කොට ඉක්මනින් ප්‍රතිඵලය ගෙනීමට යෝජනා කර තිබෙනු. මැතිවරණය පිළිබඳ වෙනම විනිශ්චය සභාවක් ඇති කිරීම සඳහා මැතිවරණ පෙත්සම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම දීර්ඝ කාලයක් ගත වෙන හේයින් මේ සඳහා කොමිෂන් සභාවේද විශේෂ ඉල්ලීමට අන්තර්ගත කළ තිබෙනවා. මේ නිර්දේශ මැතිවරණයට ප්‍රකාශයට පත් කිරීමෙන් ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවලට පළාත් සභාවට තේරීපත්ව ඇති නියෝජිතයන් නිලතර දැරීම හා ඔවුන් වෙත පැවරී ඇති බලතලාකාරියන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම ගැනද මෙහි අලුත් යෝජනාවල් ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයක් මගින් වාර්ෂික ආයවැය අනුමත කිරීමට අසමත් වීමෙන් ඇතිවෙන දැනට ඇති අර්බුදය විසඳීම සඳහාද යෝජනා අපි ඉදිරිපත් කළ තියෙනවා. පළාත් පාලන මැතිවරණ වලට තරග කිරීමට ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට දැන තිබෙන තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. ඒ සඳහා නීති රීති සැකසීමට ද ආරම්භ කර තිබෙනවා. ජාතික ලයිස්තුව පාර්ලිමේන්තුවේ එලෙසම පවත්වාගෙන යාමටත් 225 දෙනෙක්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තුළ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා විකල්ප තුනක් යෝජනා කර තිබෙනවා. ඒ වගේම සීමා නීරණ කොමිසමට දැනට සම්පූර්ණ බලය නීතියෙන් ලබා දී නැමැති කටයුතු වලට ඒ නීති බලය ලබා දීම සඳහා කරන ලද ඉල්ලීම් මත ඒ නීති බලය සීමා නීරණ කොමිසම සභාවට වහාම ඇති කරන ලෙසද යෝජනා කරනු ලබනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, පසුගිය කාලයේ අපේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම ජනතාවගෙන් ඡන්ද ඉල්ලුවේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා. එය පාර්ලිමේන්තු මැතිවරණය හා අනෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී මුද්‍රිතව ඡන්දදායකයන්ට බෙදා දුන් ප්‍රතිඥාවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට එවැනි අලුත් ඡන්ද ක්‍රමයකට අවතීර්ණ වීමට හැකියාව තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී දැනටමත් මිශ්‍ර ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නීතිය අපේ පසුගිය පාර්ලිමේන්තුව පත් කරා. ඒ මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සිදු වුණා. ඒ අනුව ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනයට සුවිශේෂ ස්ථානයක් ලැබුණා. ඒ තවදුරටත් ශක්තිමත් කිරීමටත් තරුණ නියෝජිතයන්ට සුවිශේෂව 125ක අන්තර්ගතය ඇතුළත් කිරීමටද අපි යෝජනා කර තිබෙනවා.